පුංචි දරුවකට මේ සිත දරාගන්න බෑ නේද? එයා තනියෙන් මොකද මෙතන කරන්නේ? කයක දාවේ. මං මගේ පණටත් වැඩිය මං උඹට ආදරය කළ හදුවේ ආදරය කළා. මේ අපොච්චි උඹ සත පහකට මායින් කළේ නෑ. උඹ කරපු වරදට උඹට සමාවක් දෙන්න බෑ මගේ දුවේ. සමාවක් දෙන්න බෑ. අපේ නම්බුව නැති කළා. අපේ ආත්මෙන් නැති කළා. මං උඹ මලා කියලා මගේ ගෙදර දානයක් දුන්නා. දැන් මගේ ගෙදර පස්පා ගන්න උඹට අයිතියක් නෑ. ඵලයන් 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 සදා අපියා යන් යන් අපේ මහත්තයෝ මට තේරෙනවා අපේ මහත්තයාගේ වේදනාව. අපේ මහත්තයෝ මිනිස්සු වැරදි කරන්නේ දැනගෙන නෙමෙයි. අපේ මහත්තයටයි මටයි හිටපු ඇස් දෙක වගේ එකම සම්පත. මම මෙහෙම කිව්වට කේන්ති ගන්න එපා. මට සමාවෙන්න. දරුවට දීපු දඬුවම සැර වැඩි නේද? නෑ අපේ මහත්තයෝ. මම මේ කියන්නේ මේ වැරද්ද කියා දීලා හදා ගන්න එක නේද ආදරේ කියන්නේ?
ඇයි අපි හැමෝම විඳෝ විඳෝ විනාශ වෙන්නේ? නැන්දේ, මගේ දුවේ අපිට නැති වුණ දේවල් හිමින් හිමින් හොයාගන්න උත්සාහ කරනවා. අපි හැම දෙයක්ම උත්සාහයෙන් හොයනවා. වාඩ මොනවාද දන්නේ? යුඩා වතුරක් ගේන්න. හරි හරි ඉක්මනට අරගෙන.
ඔබ මගේ දරුවා විනාශ කළා. මම ඔබ මරනවා. අපේ මාත්‍ය. අපේ මාත්‍ය. අනේ දෙයියනේ. අපේ මාත්‍ය. අපි යන් සදා. සයන් කිව්ව මල යන්. අනේ බුද්ධි. කිරිදෙන අම්මලාට කිරියෙන්න හොඳට කන්න ඕනේ. මේ දරුවවත් විනාශ කරගන්න දහදන්නේ. අපේ මල්ලි තුඹ හම්බ වෙන්න කලින් හොඳට හිටියා. උඹ හම්බුණාට පස්සේ තමයි අපේ මල්ලිටත් හෙන හුරා වැදුනේ. උඹේ තියෙන කාලකන්නිකමට තමයි මේ හැම දෙයක්ම නැති වුනේ. පව් නොදී දැන්වත් අම්මා තාත්තා ළඟට ඵලයක්. ජීවිතෙන් බෑ මේ පුතේ. මම මේම කරන්නේ උඹටවත් දෙයක් ලැබෙයි කියලා. උඹේ අම්මට කවදාවත් වෛර කරන්න එපා මේ පුතේ. කවදාවත් වෛර කරන්න එපා. ඔබ මේ නොවෙන්න. ඔයාගෙන මේ දරුවා.
පොඩ්ඩක් ඉන්න කරුණා කරලා පොඩ්ඩක් ඉන්න. ඔයාද අම්මා? ඔයාද අම්මා? පොඩ්ඩක් ඉන්න. අපි දැන් පොලිසිය එනකම් පොඩ්ඩක් ඉන්න. කරුණා කරලා පොඩ්ඩක් ඉන්න. අපි දැන් පොලිසියට කියලා තියෙන්නේ. පොලිසියෙන් එනකම් ඉන්න. මේ මෙන්න බලන්නකො. මෙන්න බලන්න අම්මලා. මේ පන්සල් වල දරුවෝ දාලා එන අම්මලා. ඔයගොල්ලෝ කොහොමද අම්මලා කියන්නේ? ඔයගොල්ලන්ට අම්මලා කියන්න පුළුවන්ද? අපිට එහෙම දෙන්න බෑ මේ දරුවව. පොඩ්ඩක් ඉන්න පොලිසියෙන් එනකම්. මට සමාව වෙන්න. මේ ඉන්න හැම කෙනෙක්ම මට සමාව වෙන්න. ජීවිතේ හොඳ විදිහටයි වැරදි විදිහටයි අපි දකින්නේ. මම දැක්ක ජීවිතේ වැරදි විදිහටයි. ඒකට මට සමාව වෙන්න. ආදරේ කියන්නේ මේකට නෙමෙයි මහත්තයෝ. ඔයගොල්ලෝ මට ආදරේ කරන්න. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ආදරේ මැනිකේ. මට සමාව වෙන්න මගේ පුතේ.